ආසියානු කුසලාන තරගාවලිය අතරතුරේ දැඩි කතාබහට ලක්වුණු දෙයක් තමයි කණ්ඩායම් වල ඉන්න ලෝක මට්ටමේ පන්දියවන්නු ගැන. මේ කතාබහ ඇති වුණේ දසුන් ශානක කියපු කතාවක් එක්ක. බංග්ලාදේශය බලද්දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම් තරම් ලෝක මට්ටමේ පන්දියවන්නු නැහැ කියලා දසුන් කියපු කතාවට බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී කාලිඩ් මහමුද් දීපු උත්තරයක් එක්ක තමයි වැඩේ දුරදිග ගියේ. අපිට ලෝක මට්ටමේ පන්දියවන්නු දෙන්නෙක් හරි ඉන්නවා ලංකාවට එහෙමවත් නැණි කියලා කාලිඩ් කියපු කතාවට මහේලත් ප්‍රතිචාර දක්වලා තිබුණා. පිටියේදී කවුද ලෝක මට්ටමේ කියලා පෙන්නමු කියලා තමයි මහෙල සරලව කිව්වේ. ඔය කතාබහ ටිකක් පරණයි. ඒත් මේ කතාව මෙච්චර දුරදි ගියන්න ඕන නැහැ කියලා පසුගිය දවසක බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කා කියලා තිබුණා. බංග්ලාදේශය ඇෆ්ගනිස්තානයට වඩා දුර්වල ප්‍රතිවාදී කණ්ඩායමක් කියලා දසුන් කියපු කතාවට මම එදා එකඟ වුණා. මම මාධ්‍ය හමුවේදී කිව්වා බංග්ලාදේශය මෙම T20 ආකෘතියෙන් ඇෆ්ගනිස්තානයට වඩා දුර්වල කණ්ඩායමක් කියන දේ. කොහොම හරි දසුන් අපි එක ගොඩක් සමීප වුණත් එයා අපේ කණ්ඩායමේ ලෝක මට්ටමේ පන්දියවන්නු දෙන්නයි ඉන්නේ කියපු කතාවට තමයි මම උත්තර දුන්නේ. මම කිව්වේ අපේ දෙන්නේ කරේ ඉන්නවා දසුන්ගේ කණ්ඩායමේ කවුරුත් නැහනේ, ඒ ගැන හිතන්න කියලා. ඇත්තට මේක සටනකට යන්න කියපු දෙයක් නෙවෙයි, සුහද කතාවක්. ලංකාවේ ගොඩක් වෙලාවට වෙනවා වගේ මාධ්‍ය සම්පූර්ණම කතාව ගැහුවේ නැහැ කියලා තමයි කාලිත් කියලා තිබුණේ. ওই කතාබහින් පස්සේ මම කිව්වා ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ඕනෑම අවස්ථාවක ඕනෑම තරග රටාවක මොන මට්ටමේ කණ්ඩායමකට උනත් තර්ජනයක් කියලා. හැබැයි මම කියපු ඒ කතාව මාධ්‍යවල ගියේ නැහැ. වචන යුද්ධයක් ඇති කරන්න හිතලා එයාලට ඕන ටික තමයි වැඩිපුර දැම්මේ. ඇත්තටම ওই කතාව ඔච්චර දුර යන්න ඕන නැහැ. මම බංග්ලාදේශ ජාතිකයෙක් විදිහට අපේ රටට ආදරෙයි. දසුන් දසුන්ගේ රටට ආදරෙයි. කවුරුත් එහෙමයි. ඉතින් ඕන කෙනෙක් තමන්ගේ රට වෙනුවෙන් තමයි කතා කරන්නේ. ওই විදිහට තමයි කතාබහ දුරදිග ගිහින් කාලකට පස්සේ බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කා අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.